da se බලද se čaಚවිසාර ජවිසාreදස ස සතුতেම se දnamiසස දnaමරජස දnaම සස තthaගගස සju සම සම budදබදස. නමෝතස්සෙ භගවෙතුුවරහතු සභබ දනමිසු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවිසාර ගේෙවිසාරදස්ස සභභ සතතුතුතෙමස්ස දමමිසෙරස්ස දනමරාජස්ස දමමස් සාමිස්ස. තාාගතස්සෙ සහබඥුණු සම්මමා සම්හම්බුදු්බුදස්සේ නමෝතස්සෙ භගවෙතු වරහතු සබදමමිසු අප අපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවීසාරජ ජෙවිසාරදස්සෙ. සභභ සත්තුතුත මස්ස දනම්මිසරස්ස, දම්නමරාජස්ස දම්නම්ම සාමිස්ස තතාාගර්ගස්ස ස සබන්මඥුණු සම්මමා සමම්බුද්බු දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමමිත දයාවිෙන් කරුණවින් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන්න දේශනා කොට වදාළ ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එහෙම ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෙන් එතරයෑම පරමාර්තයත් ඇතුවයි මේ ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන්නේ. පන්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණඩ කල්පනා කළේ ධම්ම පදපාලියයේ සඳහන් වන උතුම් ගාතරත් නෑ. න අන්තලික්කේන සමුද්ධ මච්චයේ න පබ්බ තානන් විවරන් පවිශ්‍ය. න විද්‍යතිීසෝ ජගති පදේශෝ යත්තත්ටත මුංචෙය පාපකල්කම්. අපේ භාගතු වහන්සේ භික්‍ෂූන් වහන්සේ තුන් පිරිසක්. භාගිතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ප්‍රශ්නතුනකට පිළිතුරු සපයමින්. කර්මයේ සැබැෑ ස්වභාවය නැවත වදාවක් ලෝක සත්ත්වයාට ආවර්ජනය කරමින් දේශනාකොට වදාල උතුම් ගාතාරත්නෑ. මේ උතුම් ගාතාරත්නය දේශනා කරඩ හේතු වන විශේෂ කාරනා කීපයක් තියෙනවා. බුදුරජාණන් වහස සැවැත්නුවර ජේත වනාරාමි වැඩඉන්න කාලේ. පිනතින භාගිතුන් වහසේ කොහෙ වැඩ හිටියත් ගිහි උපාසක උපාසිකව් භික්‍ෂුණන් වහන්සේ සහ භික්ෂණීන් වහන්සේල නිතර නිතර විශාල වශයෙන් භාගිතුන් වහස දකිදත් වැඳපුදාගන්නත් නිතරම වැඩම කළා. ආං එහෙම විවඩින භික්‍ෂූන් වහසලා අතරේ භික්‍ෂූන් වහසල තුම් පිරිසක් අතර මඟදි මූුණපාපු අධදැකීම් තුනක් භාගිතුන් වහසටේ දිරිපත් කළා. ඒ අදදැකීම්වල පලවෙනි එක තමයි භික්ෂූන් වහසල පිරිසක් වඩිනකොට අතර මඟ ගමක දායක පිරිසක් ආරාධනා කළා ස්වාමීණී අපේ ගෙදරින් දානවලඳපු කියලා ඒ ආරාධනාව පිරි අරගෙන එදා එහාට දානයට වැඩියා කැඳ කැවිලි ආදිය පූජ කලා උදේ ඊට පස්සෙ දහවල් දාන හදළ පිළිගන්වනකං භික්ෂූන් වහන්සලා ඒ නිවසේ වැඩඉන්නවා. දායක පිරිස් සමහරාය බනාහනවා. සමහරායි තමන්ට තියෙන දහම් ගැටලු විසඳගන්නවා. භාවනා කර්මස්ථානදිය පිළිබඳවේහෙම බිස්තර කරවගන්නවා. ඉතිං ඒ අතන දවල් දානී හැදිනවා. ඊට පසේ දංපූජ කරහම දාන වලඳලා අනුශාසනා කරලා භික්‍ෂූන් වහන්සලා වඩිනවා. තමයි සාමාන්‍යයෙන් එදා ස්වභාවයේ දැ භික්ෂූන් වහසර කැඳ කැවිලි වලඳලා බිවේකීව වැඩඉන්න වෙලාව සමහරය ඇවිල්ලා ධර්මකාරණ අහනෝ. පිරිසක් දවල්ට දානය හදනවා දැ මෙහෙම දානේ හද හද ඉන්නකොට හදිසේම තෙල් චාත්තියකට ගිනි ගත්තා ඒ ගින්දර වහලට තැවලිනා. ැ හලට ඩින් ගිින්දර නැගෙනවා මේවෙලව හුළඟක්කාව අහලතිවිච්ච රොඩුගොඩක් ඒ හුලගින් ඔසවලා දැන් ඉහෙලින් අරගෙනයනෝ හරියටම වහලිට උඩින් එනකොට අර වහලෙට උඩින් නැගෙන ගිින්දරින් රොඩුගොඩගි නිගත්තා දැන් අහසින් පාවෙලා යනෙ රොඩු ගොඩක් නෙේ ගිනි ගොඩක් ඉගිල්ලලා යන කපටෙක් හදිසියම මේ ගිනි ගොඩි ගැටුණා කපුට පිච්චිලා එතනම මැරිල වැටුණා. මහා අපරාධයක් වුණේ හැමෝම කල්පනා කළ හාමුදුරුවරු කල්පනා කළා මේ අපරාදයට පෙර සම්බන්ධයක්තිය එදුවනේ. අපි ඒක බුදුරජාණන් වහන්සේෙන් අහමු කියලා ඉම් පස්ස තවභික්‍ෂූන් වහසල පිරිස නැවක නැගල වඩිනවා මේ නැව පින්නතුනින් සාගරයේ මැද්‍ය අතර වුණා හැමෝම හෙව්වා ඇයි නැව න අතර වුණේ පරීක්‍ෂා කරල බැලුව කාර්මික දෝසයක් නෑ රුවල් වල දෝසයක් නෑ නමුත් නැව යන්නේ නෑ අන්තිමට තීරණය කළ මේ නැවේ ඉන්නවා මහ පවකාරයෙක්. ඒ පව්කාරයා ඉන්න තුරු නැව යන්නේ නෑ. නැව අන්ඩ නම් පෞකාරය අයින් කරන්ඩෝන. එති එවුුණට දැන් කොහොම පව්කාරය හොයන්නේ. ආගේ නිසා කුසපත් ඇත්්ද. කොලක ඇලි අරගෙන සමහරි වගේමනව හරි ලීව සමහරි වගේමකොුවත් නෑ එකක විශේෂයෙන් ලීවා කාලකණ්ඥයා කියන දැන් කුසපට්ටික බෙදවා අන්තිමට බෙදාපුකු සපත්වල මොනවාද තියෙන්නේ කියෙලා බලාගෙන බලාගෙන යනකොට නැවේ ප්‍රධහන්න නාවිකයගේ බිරිඳට ලැබිල තියෙනවා අ කාලකණ්ඥියා කියන කොළෙයි නැවත එකතු කලා කොළ කැලිටික ආයත් කලවංකලා ආයෙත් බදුව දෙවනි නි වතාාවත් අර කොළ කෑල්ල ලැබුණ අර තරුණ කාන්තාවට මයි. ආයෙත් එකතු කළා ආයෙත් කලවන් කළ. නැවතත් බෙදුව තුන්වෙනි වතාවිත් ඒ කොළ කෑල්ල ලැබුණේ ඇයටමයි. පින්නතුනී සියලුම දෙනා ප්‍රධාන නාවිකයක වූුණ දිහැබැලිුව තහවුරු පෞකාරයායයි කියලා ඔහු සඳහන් කළා මෑය වෙනුවෙන් සිය ගානක් මුහදුබත්වෙනකම් මට බලාගෙන ඉන්න බෑඒනිසා එහෙමන මය අපේ නැවෙන් අයින් කරන්න දෙ ඇය මරණ බයෙන් විලාපතිය ලඩනවා නමුත් නාවිකය සඳහන් කළා ඔය ඇඳුම් ආබරණ වටිනා ආභරණ තියෙනවා ඒ ඔක්කොම ගලවන්ඩ ඇ ඇඳගරන්න වටිනා ඇඳුම් එව්වත් ගලවන්ඩ ඇයට පරණ කඩමල්ලක් අන්ඳවට මේ කාන්තාව මුොහොදට විසි කරහම ඇය අද දෙක ඉහළට ඔසෝසෝ ජීවිතය ඉල්ල ඉල්ල කෑ ගහයි මගෙත් එක සෑහෙන කාලයක් එකට ජීවත්තයෙන මෑය එහම කෑගහනවා දක්කොත් ට එක ඉව සඩ බැරුවේනවා එහිද එක පාරම ගිල්ල වලදාන්ඩ නැවේ තියන වැලි භාජනයක් කරගෙන ඇගේ ඇගේ ගැටගහලාඒ භාජනෙත් එක්ක විසි කරඩ කිරවා එතකොට කෙලම්ම ඇටේනවා ඇ කොයි තරන් කෑගහල ඇඩුවත් මිනිස්වේ වැඩි කළා ඇ ආය උඩාවිනේ යටටම ගියා වැඩි වෙලාගේ නෑ මහසාගරයේ මාස භක්ෂක ජීවින් ඇගේ ශරීර මාසේ කඩාගෙන අනු බහු කළා. තවත් භික්ෂූන් වහසර පිරිසක් දනර නැවයින්න භික්‍ෂූන් වහස කල්පනා කළා මේකත් මහා පරාදයක්. නමුත් අතීත සම්බන්ධතාවයක් ඇති. බුදුරජාණන් වහන්සේගෙන් අපි අහමු. තුවෙනි කණ්ඩායම පයිම්මන වඩින්නේ ඉති ක්‍රෑ වෙන කොට මගාසල තියන විහාරයකට නතර වෙනවා. පහෝ දෞ්දයට පිඩි සිංාගන ගමන් ආරම්භ කරනවා. ඊළඟ දවශත් පන්සලක් හොයාගන්නෝ ොහොම තමයි වඩින්නේ වෙන්නතුන එක දවස මගාසල තියන විහාරයකට නවාතන් ගන්න ගිය. ඇති විහාරත් හාමුදුරුව රීන්නවා පන්සලේ තිබුණ ලොකු ගල්ලෙනක් පවිච්චි කරන ගල්ලෙනක් මේ ආගන්තුක හාමුදුරුරු හත්නමට ඒ ගල්ලෙන ඇතුළේ හාසන පැනෙබවා දවස පුරාම පයින් ඇවිල්ල හරි මහන්සේ උන්වහන්සේ ලෑංඟපත ටිකක් හෝදගෙන අර ආසන වලට ගහිර සැතපුුණා පන්සලේ හාමුදුරුරුත් සැතපුණ හැමෝම නොදන්න වෙලාවක කන්ද උඩතිබිච්ච ලක් පෙරලි පෙරලියවිල්ල හරියටම අර ලෙනේ දොරගාව හේත්තු වෙලාමන අතර වුණා. ඇතුළේ ඉන්න අයට එලියට එඩත් බෑ එලිය ඉන්නයට ඇතුළට ඇන්්ඩත්බෑ සම්පූර්ණ දොර කවුඩුව වැහිල්ල. ඇතුළේ ඉන්න භික්ෂූන් වහන්සලා උත්සාහ කළා ගල එයාට තල්ලු කරන්න න බැරි වුණා පිට පැත්ත භික්ෂූන් වහන්සේලා දායක පිරිස් ඒ සඳහා බොහෝසේ උත්සාහ ගතා ඒ හැම උත්සාහයක්ම වි්‍යර්ථ වෙලා ගිය කනගාටුව කම්පාව නිමක් නෑ. නමුත් වෙන කරන්න දේකුත් නෑ හත් තමක් ගුහාව ඇතුලි කෑමත් නෑ වතුරත් නෑ. කරන්න දේකුත් නැෑ දවස් හතක් මේ විදිහට ගෙවුණා පහුව දබලහම ගල ඉබේම පහලට පෙරෙල්ල නමුත් ඇතුලේ ඉන්න අය හත් දවසක් හාමති නමුත් හාම ජීවිත නැති වෙලා නෑ ධාරකවු බොහොම පෝෂණීය ගුණතියෙන විිවිධ බීමවර්ග උන්වහන්සල අට පෝල ඇකිලිච්ච ශරීර ඉන්ද්‍රියන් ටික ටික දිගෑරෙන්ට ඉඩහැරිය. ඉට පස්සේ අවෂදයේ කැඳවර්ග සකස් කරලා උන්වහන්සලා වැළඳ ව්වා. පස්සේ ප්‍රනීත විදිහට දංහදර දාන පූජ කළ. ආමුදුරුවරුගේ ශීරයේ දැන්ටිටික නිරෝගී යම් ගමනක් සඳහා මඟට බැස්සද අපි දැන්ගේ ගමන පිටත්වමු. හැබැ අපි හත් දෙනාට වෙච්චදේ අපි භාගිතනු හසගෙන් අහමු එහෙමත් හිතේතියා ගත්තා මේ කණ්ඩායන් තුනම ගේත වනාරාමට යන පානයකට හම්බව වනාා. සියරු දෙනාම ජේතව වනරාමිට වැඩියා උපස්ථාන සාලාවී විශාල පිරිසක් බනාහන්ඩ රැස්වෙෙන පින්නතුනී අපේ භාගිතුන් වහන්සේ පිණ්ඩ පාති වැඩල දවල් දානී වළඳල භික්‍ෂූන් වහන්සේලාට අවවාදයක් කරනවා එකටි කැන්නෙ සුගතුූවාදී කියලා අවවාදය කරලා නැවත වඩිනව සුගන්ද කුටියට එහෙම වැඩල ටිකවෙලාවක් බාගිතන් වහස සිංහ ස්‍යාවෙන් සැතපෙනවා එකනෙම අපි වගේ පෑගානත් නිදාගන්න ව කියන එක නෙමයි ඉතාම සිහියෙන් විවේකය පිණිස මඳක් කැලවෙනවා එහම ටිකවෙලාවක් ඉඳලා ාගිත නහස තීණය කරනවා දැන් ධර්ම සභාවට භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂණීන් වහන්සේල උපාසික උපාසිකා ව බොහෝසේ රැස්සලයිමි. මමදැන් දහම් සභාවට වැඩිය යුතු කාලය නැගිටලා මනා රතු භාගිතු නොහසකි සිව්ර. සුගත චීවරය මනාව සකසලා පොරොවගෙන දහම් සභාවට වඩිනවා. නමුත් සභාවේ ඉන්න භික්‍ෂූන් වහන්සේලා සාලාවි වැඩඉන්න අය කවුරුවත් පිනතින නිරර්ථක කතාවක නෑ. භික්‍ෂූන් වහන්සේලත් එහෙමයි ගිහිවඋපාසක පිරිසත් එහෙමයි. ම මන්ට තියෙන ධර්ම ගැටලුවක් ඔවනවුන් සාකච්චා කරල විසිඳ ගත්තා ඒම නැත්තං ධර්ම කාරණාව කවුණනවුන් සාකච්ඡා කළ හැර වෙන කිසිම නිරත්ථක දෙයක් නෑ. හේතු උපස්ථාන සාලාවී භාගිතු වහසේ නැතත්. බුදුරජාණන් වහසේ වැඩඉන්න ආසනී තියෙන. ආංෙ ආසනයටත් ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේට වගේ මතමයි ඇයිම ආසනය ඉතා විශේෂ එලිපින්නතුනි බුදුකෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සමහර වෙලාවට කල්ප කෝටි ගණනකින් පස්සේ ඒතරම් කල්යන්නේ ඇයි බුදුරු පහළවෙෙන්ඩ ඒතරන් කල්යන්නේ බුද්දු බව ප්‍රාර්ථනා කරණ අය හිගහින්දා හිගයි එකන බුද්ධත්ව ඒ තරම්ම අමාරුයි. මේ ලෝකෙ මුදුන් පත් කර ගණ්ඩ තියෙන අමාරුම වැඩීම කක්ද කෙලෙවුත්. සියල්ල අභිභවනය කරනවා ලොතුරා බුද්ධත්වය ලබනෙක්. ඒවන් කරුණුවලින් එකක් ලොවතුරා බුදු කෙනෙක්. ක ශ්‍රේෂ්ටද කොතරම් ගුණවත්ද මේ විශ්ව දහතුයේ බුද්ධ ගුණය ඉක්මොවන්ඩ පුළුවන් කෙනෙක් හොයි කාලවත් පහළ වෙනවද එහෙම නම් පහළවීමක් නෑ පහළ වෙනවනම් තවත් බුදු කෙනෙක් නමුත් ඒ බුදුරජාණන් වහන්සේ අනික් බුදුරජාණන් වහන්සේගේ ගුණේ ඉක්ම වන්නේ නෑ දෙදෙන වහන්සේම සමානයි නමුත් එක බුදු කෙනෙක් වැඩඉන්නකොට තව බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නෑ දෙවී ඇන්ට දෙවියූ බඹුන්ට බඹූ සකල ලෝක සත්වයා කෙරෙහි එක්ම විදිහට අනුකම්පා කරන මහා කාරුණික භාගිතුන්ු වහන්සේ වැඩයින් ආසනේ.ඒ ආසනයට එදා ශ්‍රද්ධවන්තයෝ ගරු කළේ භාගිතුන් වහන්සට වගේමයි එතකොට අද එහෙම කරන්න ඇත්ද පිළතුන ඒ කාරණාවම තමයි අපිත් කරගෙන එන්නේ නමුත් අපිට එදායට තරන් ශ්‍රද්ධාවනය දැන්දා උපස්ථානශලාව ධර්මාසනය තියන එක බුද්ධාසනය තියන එක භාගිතුන වහස වැඩඉන්නවා වගේන්නේ නමුත් යාසනය යන භාගතතුන් වහස නෙමේෙන්නේ? වැඩඉ ආසනේ ඉති අද කල්පනා කරන්නකෝ අපි පිළිම වහන්සේලා හදාගෙන වන්දනා කරනවාන්නේ ඒ බුදුරජාණන් වහන්සේද පිනතුනී මේ ලෝකෙ රංවිදී මුතුමැණිවෙරලුවෙිනි මසාරගල් වජ්ජර මේගේ නොයෙක් මානිික්‍ය වර්ගතියෙනවා මොනරද වජ්්‍යර කියල කියන්නේ දිය මන්තිවල්ටේ ළත් මැනිකෙන් කළත් රිදෙන් කළත් බුදු පිළිමයක්. පිනතුන ආංයේ රං රිදිී මුතු මැණික්වලින් එලාපු බුදු පිළිම වහන්සේගේ කෙසඟත් තරම් ප්‍රමාණයක් වත් බුදුරජාණන් වහන්සේට සමාන නෑ එනම් අපි මේ හදාගෙනඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ වගේ වෙන්ඩ ඇති. කියල එහම පිළිමියක් න හදල තියෙන්නේ. භාග්‍යතුන් වහන්සීට වඩා කොච්ච ලස්සනද කොයි තන් තේජවන්තද. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ වගේ වෙන්ඩ ඇති කියල හිතලා නේදපි අදී පිළිම වහන්සට වදන්න සරවගඥ්‍ය ධාතුන් වහන්සේලා. යම් තැනක වැඩඉන්නවනම් අපි එතෙන්ට යන්නේ මොන්න තරම් ගෞරුවෙන්ද. නමුත් භාගිතුනු හසන්වාද නෑ ඒ වගේ හිතලයනවා ආං ඒවාගේ තමයි එදා පිරිස බුද්ධාසනයටත් ගරු කළින්. ඒ පිරිසට තිබුණ ශ්‍රද්ධාව අදාපිටි නැති බව ඇත්ත නමුත් ඒ පරම්පරාව තමයි මේ කිරීගෙන යන්නේ. ඒ පිරිස බුද්ධාසනය තියෙන නිසා නිකරුණේ වචන නාස්තිකලේ නෑ නම් ධර්මශාලාව වාඩි වෙලා ඉන්න අපි ධර්මශාලාව පිළිමයක් වැඩඉන්නවා කියලා නිරර්ථක වචන පාවිච්චි කරන්න නැද්ද අප දැන් තේරයවාද අපයි එදා ශ්‍රද්ධාවන්තයන්ගේ වෙනස ඇති මේ දේවල් නිවනට හරියට බලපානවා භාගතන වහස ධර්මව සභාවට වඩිනවා. කොච්චරණම් තේජසක් තියෙන්න්න ඇත්ද. ෂඩ්වර්ණ රශ්මිධාරාව විහිදෙනවා. රන්වන් වූ බුදු සිරුර මෙ සුරක්තවර්ණ චීවරය නිසා තවත් තවත් අලංකාර වෙලයි තියන්නේ. භාගිත වහසගේ ශරීරය රන්වන් පාටයි කළ සඳහන් කර. අපිට තේරෙන් නෑ කොහොම ලස්සනද කියලා භාගිතු වොහසකි ශරීරයෙන් ගලන ආලෝකය නිසා අවට පරිසරේම ඒකාලෝක වෙලයි දන්නේ. සඳහන් කරනව ජේතවනය අරාමේ පොකුණට පැන් සැනහෙන්න වාාගිතුන් වහසේ බැස්සහම පොකුණ ඉන්න සියලුම මත්සය කැස්බෑ ආදී සියලුම සත්තු ප්‍රණන් පාට වෙනවා කියලා. ඒ කාගේ ආලෝකයේ නිසාද බුද්ධ ශරීරහින් නිරන්තරයෙන් ගලාගනය නාලෝකයේ. නිසාවෙ සත්තු රන්නන් පාට වෙලා. ඒතරං රූප සෞන්දර්රයෙන් හලයි. දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් විසිතුරුයි සිරිපතුල මහපලුවට තියෙනකුට. මෙ මහපොළ ආශ්චර්ය මති දිහට වෙනස් වෙනව සිරිපතුල බාරගන්ට. ස්වභාව ධර්මය පුදුම විදිහට වෙනස් වෙනවා භාගිතන් වහසේදී. එනගේ ගැන කරුණු ලක්ඛන ආඩී සූත්‍රවල බොහම අ අපූරුවට පැහැදිලි කරනවා. ඒත් තරං ආශ්චර්යමත් භාගිතන් වහසගේ ගමනේ. උදාහරණයක් කීවොත් මෙම හිතන්නකු අපේ රටේ පවත්වන නිදහස්සුස්සවි ඒ උත්සවේට ජනාධිපතිතුමා අගමැතිතුමා මැති ඇමතිවරු හැමෝම සහභාගෙනවා ත්‍රවිද හමුදාව පිරිවරාගන රත සේනාවත් ඉන්නවා අශ්ව සේනාවත් ඉන්නවා පාබල සේනාවත් ඉන්නවා. සියලු දෙනාම පිරිවරාගෙන හැමෝගෙම චර සමාචාර මද්දී රජුසහ ඇමති බණ්ඩලේ මේ භූමිට සම්ප්‍රප්ති වෙනවා ඒ උත්සවය මොනතරන් සම්භාවනීයද කොයි තරන් ගරු ගාම්බීරද පිරිවරාගෙන එන මේ අය ආරක්ෂා කරග නරංගන යය රාගෙන් නැතිකරපු අයිද දේශයේ නැතිකරපු අයද මෝහය නැති කරපු අයද සව් කෙලෙස් සිදපු අයද නෑ පින්නතුව. ඇතුලට කෙලෙස් වලින්ම කුණුවෙනයි තියන්නේ දුර්ගන්දයෙන් පිරිල්ලයින්නේ. කෙනෙක් නමුත් මෙවන් සභහාවට වඩිනකොට ඒ සභාව මොනතරං ගහම්බීරද දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම කෝටි ලක්ෂයක් සක්වලට අධීපති. කෙලෙස් තිබන පාටක්වත් දකින්න නැති. නෙක්ලේසි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් සභාවට වඩිනකොට දෙවිය බ්‍රහ්මියූ කෝටි ප්‍රකෝටි ගනම් භාගිතුන් වහස පිරිවරාගෙන. මොන තරං සුන්දරත්තයක් තියෙන් ඇඩ්ද කොච්චර ගරු ගාම්පීර බවත්තියෙන් ඇදද. ඒ සම්භාවනීය බව අපිට හිතින් මවාගණ්ඩවත්තේරෙන්නේ. ධර්මාසනය විල්ල වැඩ හිටියහම. ආගන්තුක භික්‍ෂූන් වහසල භාගිතුන් වහසට විශේෂයෙන් වදිනවා මෙන්න මෙවන් වෙලාවක අර ආගන්තුක භික්ෂූන් වහන්සේලා තමන් මගති මූනදීපු අත්දැකීම. භාගිතු වහසිට විස්තර කළා. පළමනි භික්‍ෂූන් වහන්සේගේ අත්දැකීමම කක්ද ගිනි ජාලාවේ දැවටුන කපුටා. මේ කතාව වාගිත වොහසට මතක් කළා. ස්වාමීණී ඒ කපුටගේ. කරුමයක් තියෙන් දැති නේද කියලා හපු හම ඔවු මහන ඒ විපාක දුන්නේ පෙරකරුමයක් තුන්ගොල්ලම කාරණා මතක කර හම භික්‍ෂූන් වහස ආරාධනා කළා ස්වාමීණී අතීත කරුමය දැනගණඩ අපි කැමතියි කියලා භාගිතුන් වහසේ දේශනා කලාා මහණෙනි අර කපුට එක භවයක ගොවිෙක් කොුරු ඩට ගව වරගෙන යනකොට. එක ගවය කන්නෝ හරම කම්මැලි ටිකක් දුර යනවා බිමටනවා. කෙවිටෙන් ගහලා ගහල නැගිටව ගත් හම අයිටිකක් දුවනවා අයි වැටනවා. ඉති දැම් වැඩට යන්ඩ ගව වරං යන්න කල්පනා කරනකොටත් මේ ගවය මතක් කියනකොට හිතේ තියෙන බුදුම අප හසුතාවයක් මේකත් එක දගලඩ ඕනෑද කොහමරි මේ එකක් ගෙන් ියට. ති දවසක් එපාම වුණා හොන්ඳටම කේන්තියාව ගෙනාව පිදුරු ගොඩ එතු අහොඳට ගවය පිදුරුවලින් කේන්තිය වැඩිකමට කිව්වා ඔබ හැමදාම සැපසේම නිදා ගැනින් කියෙන ගිනි තිබ්බ පිදුරුගට ගවයා අලුම වෙලා ගියා මහනන ආංගේ කරුමයේ නිසා ගොවයා නිරේ ඉපදිල හරයට දුක්විද්ද නිරයෙන් නිදහස් වෙලා අවශේෂ කර්මය මේ වෙනකොට හතර වතාව පිලිස්සිලා මැරිලතිෙන කපුට හැටියට පිළිස්සුනේ පස්වනියාත්ම වභහවයයි කියල දේශනා කළා. පුළුස්සලානං මැරුව අපිට පික්කිලාම තමයි මැරෙන්න්න වෙන්නේ දෙවනි කණ්ඩායම කාන්තාව ගැන හුවා පෙර භවයක හොඳ ගෘහණිය. ඒ ගෙදර හිටිය බලු පැටියි.ඒ බලුපැටිය මේ කාන්තාව යන්න යන්න පස්සෙන් යනවා. එවිතරක් නෙමෙයි ඇය ගෙදර කොතනද වැඩ කරන්නේ බලුපැටිය ඉන්න ඇයලක. නිෙදාගන්නේ ඇය දිහා බලාගෙන. අන්තිමට ගමියය ඇයට නමක් හැදවා බලු ඇද්දී කියලා. එවුනට මේ කාන්තාව ඒ නමට කැමති නෑ මඟට බහිනකොට බල්ලා පස්සෙන් ගෙනවන ගල් කැට පොළු කෑලිදාලා ගහනවා. ආපහු දුවනවා ටික වෙලාකින් ආයත්තිනවා. ඒ ඒගොල්න්ගේ සිරිත එදා හොතටම කයින්ති ගිහිල්ලා ලනුවකුත් අරගෙන ලිඳගාවට ගිහිල්ලා බල්පටියට අන ගැහවා බොහොම ආදරින් වලිගි හොලෝ හොෝ දුවගෙනාව ලනු ඒ කොනක් ගැටගැහුව බෙල්ලි අනික් කෙරවල ගැට ගැහව වැලි කලේක දැ වතුර ගැන්ඩ පනිිතුව ලිඳට දානවා වගේ දැන් ිකටිටි වැලි කලෙල් ලිඳ ඇසුලට බානවා එම භාගන යනකොට ලනුව ඉවරයි කලේ බරට බල්ලත් ලිඳ ඇතුළට ඇදගෙනම කලේ වැතුුණ. බලුපැටිය වතුරේ ගිරිල මැරිලැගිය. මහනින ඒ කරුමය නිසා ඇය බොහෝ කාලයක් නිරේදුක්වින්ද. පෙරත් කුසල කරමයක් හේතුවෙලා මනුස්සලෝකට ආවත් අර අවශේෂ කරමය ඇයට විපාකද වන්න. බලුපටියා ලිඳර දෙමත් වැලි කලයක් ගැටගහලා. ඇයත් මුහොදට දාන්නේ ඒ විදිහෙටමයි. මහනෙෙනී. නිරයෙන් නිදහස්වරෑවිල්ල. ඇය මේ විදියට ජලයේ ගිලිලා මැරිල යන සියවෙනිී අවස්ථාව මේකයි කියල දේශනා කළ. ඇ බේරගණ්ඩ වෙන ක්‍රමතිබ නැද්ද. ඒ න අයින් කරන්න වෙන ක්‍රම තිබබෙන නැත්්ද ඇය කුඩා බෝට්ටුව නත වෙනත් නැව අහල පහලින් ගමන් කරන එහෙම කතා කරලා හෝ පීනද්දී යටයන්න නැති උපකරන දීල හෝ ඇය බැහැර කරන්න තිබුණන්නේ නවත් එහෙම නෙමයි කීවේ හොයන්ඩවත් බැරිවෙන්ඩ යටයඩ මදාන්න කියලා පනක කරුමේ තර අ බලුපටිය නිතරම ගේ පස්සන් ඒකත් දේශනා කරනවා මහනෙනී ඒ බලුපැටිය පෙරමට ආත්ම තුනකට කලින් මේ කාන්තාවගේ ස්වාම්පුරුෂය ලෙංගතු කමින් මැරිල්ලා ඔහුට වෙච්චදී බැඳීම නිසා තිරිසං අපා හිපදිලා නමුත් අදත් ඇ නිසා මැරුම් කෙවා ගිලිලමැරුණ සංසාරය හැටි කරුමක හැටි අනෙක් භික්‍ෂූන් වහන්ස සඳහන් කළා ස්වාමිණි භාගිත වහස අපි හදදනා හද දවසක්ම ගල්ගුහාාවක හිරවෙලා මෙන්න මෙහෙම දුක්වින්ද කියලා ඒකෙත් අතීත හේතුවක් තියෙනවාද මහනින ඔබල හදදනා පෙර භවේක ගොපල්ලු ගවයටි කරගෙන ගෙදර යනකොට ගොහෙක් දැක්කා තලොගයාගේ පස්සෙන් එලවගෙන ගිය තලගයා හුමහකට රංගවා හෙට ඇවිල්ල ගමු කියල හිතල මෙ හුබහි තිබිච්ච හැම සිදුරක්ම බැහුවා සිදුරුවු හතක් තිබ්බ එක් කෙන එක ගාන බැහ්වා ඒනටති හෙට මේ පැත්තරේ එන්නේ නෑ හේතු හෙට මේ පැත්තරග ගවය ගෙනාවටේ කණ්ඩ දෙයක් නෑනහි එන්න වෙන පැත්තකට ගෙනියන්නේ. නැවත පළඹූ පැත්තට එන්නේ දවස් හතකට විතර පස්ස එතකොට තනකොළ ආය ගවයන්ට ක්ඩ ප්‍රමාණයට වැැවිලා පිඩතුන දවස් හතකට පස්සේ තමයි මේ කටි හරක් කරගෙනකට හුම්බාදැකි. අපි තලගොයා කියලා ගිහිල්ල ඉක්මට අර වහලති බිච් උන්ඩ ටිකයිං කලා ඇට කෝටුවයි හමයි විතරයි මැරිල නෑ අර උන්ඩ ටික අයින් කලාට පස්ස බොහො මමාරුවෙන් එලියට ඇවිල්ල කණ්ඩ බොන්ඩ බොනොවාහරි හොයාගැෙන කැලි පැත්තට ඇදුුණ මෙලමයි කල්පනා කළා මූ මරලබෑ මරල වැඩක් නෑ ද මස් නෑනෙ ඔක්කම දියේ වෙලා. එහින්ද තලොගයා මැරුවනෑ. මහනනී ඒ සතා මරපු නැති හින්දා ඔොබල නිරේට ගී නෑ. ඒ හේතුව නිසා නිරේට ගී නෑ මැරුවනෑ? නමුත් දවස් හතක්තිසිේ දුන්න දුක සාපිපාස පීඩනේ ඔබලටත් සංසාර විපාක දෙනවා. ඉදත් ගල් ගුහා විහිරවුණේ ඒ ගොපලු දරූ හද දෙනාම තමයි. තමන් කරපු අපරාදේ ඒ විදිහෙටම තමන්ට විපාක දෙනවා. මේ කාරණාත්තුන භාගිතන් වහසේ දේශනා කරලා අපි අර මාතෘකා කරගත්ත ගාථාව පැහැදිරි කළා. න අන්පලිලියන සමුද්ද මජම. පබ්බතාන විවරම පවිශස නවිජ්‍යතිසූ ජගති පදේශූ යත්තත්්ටිතුූ මුච්චේ ය පාපකමකාක්. මකදද මේ ගාථාව තේරුමයතුකොට මේ ලෝකෙ ජීවත්වෙන යම් කෙනෙක්. කිසියම්ම දවසක කිසියම්ම මොහොතක රැස් කලානං කරුමය. ඒ කරමයට නි වාරයෙන් ඔහු විපාක විඳන්න ඕනෑ. ඒ කරුමයෙන් ඔහුට බේරෙන්ඩ මේ විශ්වයේ මේ පොළොවෙයි කෙස් ගහක තරන්වත් ඉඩක් නම් නෑ කියල දේශනා කළා. එකන බේරෙන්ඩ තැනක් ඇත්තෙම නෑ කියන එකයි බේරෙන්ඩ තැනක් නෑ. කරුමයෙන් හැගෙන්ඩ ැනක්. ගේ නිසා දේශනා කළා න අන්තලික්කේන සමුද්ධ මච්ජි අහසෙ තැනක් නෑ දබාන කපුටට වෙච්චදී කපුට ඉන්න ගිනියවිලිෙන තැනකද නමුත් ක කරුමයේ විපාකදෙන්්ඩෝනේ පුච්චලාමයි. බලන්නක වෙච්චදී කරම එළඹුණ හැට අර කාන්තාවට විපාකදෙන්ඕෝන වතුරේ ගිල්ලලාම තමයි. අපි මුලින් කතා කලා ඇය බේරණ වනම් බේරගණඩ කොච්චර හේතු තිබුනද ක්‍රමතිබු නද නමුත් නිගමනය වනේ වැලි භාජනයක් එ වතුරට දානෙක් අරභික්‍ෂූන් වහන්සේලා ගොපල්ලු වෙලා කරපු අපරාධය විපාක දෙනවා. මේ කාරණ ටික එහෙම මතක තියාගමු මේවාගේ පැහැදිලි කරන්න තව බොහෝම කරුණු තියෙනවා පිනති අපි දැම් බලමු අපි දිහා එකේ එක්කෙනා කරපු කරුමය කරපු කරපු විදිහටම නං ඒගොල්ලන්ට ආපහු විපාක දෙන්නේ මේ වෙනකොට අපි ඇත්තටම අනාගතයේ මහා ලොකු දුක්කන්දරාවකට මූනපාණ්ඩ උරුමකන් කියන වැරදිකාරයෝද නැද්ද කියල හිතල බලමු. එහෙම නේද අනාගතයේ විඳින්ඩ මහා දුක්කන්දරාවකට උරුමකම් කියනය අපි අපි මහා වැරදිකාරයෝ මෙහම ජීවත්නට. අනාගතයේ විඳින්ඩ දුකක් උරුමනා තව තවත් එවන් දේවල් කරන එක සුදු සුද. මෙවන් ධර්ම කරණා දැනගෙන්. කරුමයක් නං දිවිහිමියෙන් රැස් නොකරගණඩ නිමේද කටයුතු කරන්නුවන්. මොකද මම කරන දේ ඒ විදිහෙටම මට යුපාක දෙනවා. එතකොට අපිටමේටික පෙන්න්නලා මහණෙනි මෙන්න. මේ විදිහෙට කළොත් විපාකය මේ කයි. මේක කියල දුන්නේ බුදුරජාණන් වහන්සේ. භාගිතුන් වහන්සේ කියලා නොදෙන්ඩ අපි දන්නවා දේ ගැන්න. අපි නොදන්න දේ අනුකම්පාවෙන් අපිට පෙන්නල දුන්නා. බුද්ධෝත් පාදයක ඉපදිච්ච හින්ද හොඳයි. අබුද්දෝත් පාද කාලයක ඉපදදුනා නං. මේ කරුම ගැන කියලාදෙන්ඩ කෙනෙක්න්නවද. මේ සංසාහර අබුද්ධෝත් පාද කාලවල ඉපදිලා කොයි තරං රැස්කරපු කරුම තව විපාක නොදී තියෙනවාද. අන්නේඒක නිසා බුද්ධෝත් පාදේක ලැබුණ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේ භාගිතුන් වහන්සේගේ උතුම් ධර්ම දේශනාවේ අවවා දනුසාසනා මත පෙහිටවල නිවැරදි කරලා ගුණේයෙහි පෝෂණය කරවලා යම් කෙනෙක් කටයුතු කරනවාද ඔහු මැරහිෙන්ට බය නැති කෙනෙක් සැඟවෙලා කරපු කරුමත් නෑ එලිපිට කරපු කරුමත් නෑ මෙලොවත් එකයි පරලොත් එකයි එහෙම ජීවිතයක් තියෙනවා නම් අපිට මැරන්න බයයිද අපි ඇයි අපි මරණයට මෙච්චර බය මැරුණ හම මොකක් වෙයිද කියෙලා හරිටම දන්නේ. නමුත් තමන්ට තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙනව නං මම දුගදේ යන්ඩ කරුණු සම්පාදනය කරලනෑ සුගති ගාමී වඩ තමයි වැඩැ කරල තියන්නේ. එන මම් මොකට බයවෙනවත්. හරි සතුටිං මැරෙනය ලෝකෙ කීයෙන් කීදනදීන්නේ. පුළුහන්නන් මේ කරුණු ගැන තව තව වැඩියෙන් හිතලා අපිත් දවසක සතුටින් මැරෙන්නවඋුන්ගේ ගනයට අයිති වෙන්ඩ උත්හ කරමු ඒ කාරණාවට සූදානන්වෙඩ යමෙක් අධිෂ්ඨාන කර ගත්තුත් ඔවු භාගිතුන් වහන්සේගේ කරුණාව ලබන කෙනෙක් විශේෂයෙන් භාගිතුන් වහසේගේ බැල්ම ලබන කෙනෙක් සඳහා උත්සහ කරන්න ඒ සඳහා නැවත හිතන්ඩ දූදර ම මනබුරු මිනිවරියන් පවා ඒ කරුණු කියල දීල කරුමයෙන් ඈත් කරලා කුසලේ මත පිහිටවල ඔවුන්ට සත්පුරුෂ වෙන්ඩ ඔබ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කෙලාශිරවාද කරනවා පන්නතුනි අද මෙ උතුම් ධර්ම කාරණාව ඔබට දේශනා කරන්න දේශනාවේ දායකත්්‍යය දරුන් ලබූයේ නොම්මර පනස් දෙක ශ්‍රපියරථන පාර බණ්ඩාරගම ලිපිනෙහි පදිංචි කොතලාවල ලියනගේ සජා ලක්මාලි මෙෙනවිය විසින් එතුම යරමුණු කීපයක් ද පැහැදිලි කරනවා විශේෂයෙන් සැත් ප්‍රාර්ථනා කරනවා තම ආදරණීය මෞපියන් වන බී කුසුමාවතිී පෙරේරාමෑණියන්ටත් කොතලාවල ලියනගේ තිලකරත්නපියාණන්ටත් නිදුක් නිරෝගී දීර්ඝාාවෂය ප්‍රාර්ථනා කිරීමටත් එමන් දෙපලට නිවන්දක්නාා ජාතිදක්වා කල්්‍යානමිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමත් ඉතාම ඉක්මං භවේක චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ උතුම් පුුණ ධරමයන්ට මවට පියාට හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනු චන්දිමා පෙරේරා උදිිත පියුමාලී යන සහෝදරියන් දෙදෙනටත් ඉන්දිකාතපත්තු මාලික විට්ටච්චි යන සහෝදරයින් දෙපලට. නිදුක් නිරෝගී දේර්ගාවිෂ ප්‍රාර්ථනා කිරීමත්. ඔවුන්ගේ සියලු සම්යක් යහපත් ප්‍රාර්ථනාවන් එලෙසම ඉෂ්ඨ සිද්ධවීම සඳහා මේ කුසල ධර්මයන් තනරුවන්ගේ ආශිරුවාදය හේතුවේවා කෙළ ප්‍රාර්ථනා කරනෝ. මාර්තු මස විසියක් වවැනි දිනට දහවෙනි උපන්දිනය සමරණ සෙනුජ ඉමෙත් අතපත්තු පුතුට. නිදුක් නිරෝගී දීර්ගාවිශ ප්‍රාර්ථනා කිරීමත් මෙම වසරී ඉදිරිපත්වන පස්සන ශිෂ්්‍යත්ව විභාගෙන් පහවසර ශිෂ්්‍යත්ව විභාගෙන් විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගැනීමටපුතුට අවබෝධ ශක්තිය ප්‍රඥ්ඥාව පහළ වේවාකිල පාර්ථනා කරනවා අප්‍රේල් මස විසි දෙවැනි දින අටවන උපන්දිනය සමරණ සවීන් ර්මිත් අතපත්තු පුතුර නිදුක් නිරෝගී දීර්ගාවිශ පාර්ථනා කරනවා දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගි බව දීර්ගාවිශ ලබේවා කිය ප්‍රාර්ථනා කරනවා ඉට අමතරව පින් අනුමෝදන් කරනවා බී කුසුමාවතිී මහත්මියගේ පරලෝ සැපත් දෙම උපියන් වන රයිගම ලොකුමාන්නගේ පොඩි නෝනා උපාසිකා මාතාවටත්. බී අල්ලිස් පෙරේරාපියාණන්ටත් ඇලිස් නෝනා නැන්දාටත්ී ජෝන් පෙරේරා මාමාටත් සංසාරගත සියලු මිය ගිය ඥාතීන්ටත්. කේල් තිලකරත්න මහත්මාගේ දෙමව්පියන්වන පරලෝ සැපත්කේල් ආරෝන් පෙරේරාපියන්නන්ට පුල්ල පෙරුමගේ එලිසහාමී මව ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඉන්දික අතපත්තු මහත්මාගේ දෙමව්පියන් වන පරලෝසැපත් කුලසේන අතපත්තු පියාණන් හා දයාවතී වල්පිටමෑණියන්ටත් මාලික විට්ටච්චි මහත්මාගේ දෙමව්පියන් වන පරලෝසපත් වෛද්‍ය ලෙශ්ලී විට් අච්චි පියාණන්ටත් වෛද්‍යවිනීතා විට්ටච්චි මාතාාවටත් මස්විල පදිංචිව සිට පරලෝසපත් යසවති ගමාරච්චි නැන්දාට පින් අනුමෝදන් කිරීමත් අපවත්න වදාලා අති පූජනීය දරනාගම කුසල දම්ම නායක ස්වාමින්න් වහසේට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමට සහභාග වූ අයගේ නමින් මේ පරලෝගී සියලු දෙනාට පින් අනු මෝදන් කිරීමත්. පිංකමට සම්බන්ධ ව දැක බලා සතුටු ධර්මශ්‍රවනය කළ ලක්වැසි ලො වැසි සියර දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසත් බෞද්ධයා මාධ්දිජාලයේ කාරය මණ්ඩලේ සියලු දෙනගේ හිත සුව පිණිසත් මේ පුන්නෙ ධර්මයන්ගේ සියර දෙනාටම ආශුරුවාදයක් වීවා වැලිගම් පිටිය පොකුණු විට පදිංචිව සිටමට වසර දෙකකට උඩදී මියගිය කේඇල් කරුණාවතී පෙරේ රාමෑණියන්ටත් රයිගම මල්ලගස් හන්දිිය පදිංචිව සිටමට අවුරුදු හතරකට උඩදී මේ පරලෝගිය යසිදු මදෂාන් පුතාගේ විසිහතරව වන උන්දිනය මාර්තු දහතුන් වන දිනට යෙදුන නිසා සසර වසනතෙක් මෙවන් අකල් අවාසනාවන්ත මරණතත්ත්වයන්ට ගොදුරනොවන්ඩ පාර්ථනා කරන බෝධියයෙන් උතුම් අමාමහනිවනින් සැනසෙන්න්ඩ දෙමවුපියන් හා තරදිිපුතනුවන් විසින් ආශිර්වාද කරන බවත් පින් අනුමෝදන් කරන බවත් සිහිපත් කරනවා. කමේ දායකත්වය දරන දායක දියනිය ඇතුළු සියලු දෙනපින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා. ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවේක. ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍යති ධර්මාම බෝධී සඳහාම මෙ මහාපුුණ්‍ය ධර්මයන් හිතුවාසනාවීවා කෙල ප්‍රාර්ථන කරම. ආකා සත්හාචබුම්මන් හාදේවානාගා මහිද්දිකා පഞන්තන් අනුමෝදිත්තුවා ච්චිරංග්‍රක්කන් තුළෝක සාසන දේවෝ වස්සතු කාලීනේ සස්්‍යිය සම්පත්ති හිතුചේ. পিতো বাবতো লোকো চে রাজা বাবতো দমি